හැබැයි මේක හරි සුන්දර කතාවක්. දරුවෙකුගේ සංවර්ධනයේ මුල්ලභාවිය සංවර්ධනයේ කොටසක් සම්පූර්ණ කරනවලු මව් කුස තුල. ඒක හරි සුන්දර කතාවක්. හරි ඔබට මතකද වත්තල පැත්තේ වයස අවුරුදු 23ක දුවෙක් තමන්ගේ තාත්තා ඇඳේ නිදාගෙන ඉන්න වෙලාව බල්ලා මේ මන්න පිහියෙන් කැපුවා කෑලි තුනකට. කැපුවා කෑලි තුනට සර් වෙන් වෙන්නම කැපුවා. කපලා බෑග් එකක දාලා ඇඳයට තියලා නිදාගත්තා. පහුවදා උදේ නැගිටලා බැලුවා තාත්තට සාධාරණයක් කරන්න වෙලාවක් නැහැ. එයා වැඩට ගියා. වැඩට ගිහිල්ලා හවස ගෙදර ඇවිල්ලා තමයි බැලුවේ ආ තාත්තා ඉන්නවා ඇඳයට සාධාරණයක් කරන්න ඕනේ. කොහොමද කරන්නේ? මහලයක් කරන්නත් බෑනේ පිළිකන්නේ වලක් කපලා මේ බල්ලෙක් වලලනවා වගේ වලක් කපලා ඒ වල ඇතුළට ඇදලා දැම්මා වලල ගන්නත් බෑ අතක් එළියේ. ඒ වල උඩට නැගලා කෙල්ල අල්ලපු ගෙදෙට්ට කියනවා අපේ තාත්තා ඊරෑ රට ගියා එන්නේ ආයෙන්නේ. ඔය දුව කවුද? ඔය දුව දරුකමට හදා ගන්න ගත්තු ළමේ. දරුකමට හදා ගන්න ගත්තු කෙනෙක්. පාතාල කල්ලි නායක සමයන් වෙඩි කාලා මැරුණේ. ඔය පාතාල කල්ලි නායක සමයන් කියන දාමරිකයා මරිච්ච දවසේ රාත්‍රී ප්‍රවෘත්තියක් විකාශය කරනවා. මොකද්ද? පාතාල කල්ලි නායක සමයන් යනු ගුරුයලක් ගුරුයුවලක් දරුකමට හදා ගැනීමට ගත්ත අයෙකු බව අනාවරණය වේ. ඒක ගුරුයුවලේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ප්‍රශ්නය තියෙන්නේ බොහෝ වෙලාවට මව් කුසතුල ප්‍රශ්න. මෙන්න මෙයා. කවුද මේ? ශ්‍රී ලංකාවේ පහළ වෙච්ච අග්‍රගණ්‍ය ළමා චිත්‍ර ශිල්පිනිය සිබිල් වෙත්තසිංහ. ඔය සිබිල් වෙත්තසිංහ ගැන මරු කතා තියෙනවා. මම සර් දැනට අවුරුදු 7-8කට ඉස්සෙල්ලා ලිව්වා පුංචි ළමයින්ට කතන්දර පොතක්. ඔය පොත ලියන වෙලාවේ අපිත් එක්ක වැඩ කරපු ડોක්ටර් කෙනෙක් හිටියා හරි දක්ෂයි. මම මේ ડોක්ටර්ගෙන් ඇහුවා ડોක්ටර් පුංචි ළමයින්ට පොතක් ලියනවා නම් කොහොමද? ඒ ડોක්ටර්ත් හොඳට පොත් ලියන කෙනෙක්. ડોක්ටර් මට කිව්වා මනෝජ් මහත්තයා පුංචි ළමයින්ට පොත් ලියන්න හරි අමාරුයි. ඇයි? ඒගොල්ලෝ බලන්නේ නැහනේ. ඕගොල්ලන්ගේ විශ්ේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඔයා පොඩි ළමයින්ට පොතක් ලියනවා නම් මතක තියාගන්න පිටු 10කට වැඩිය නම් ලියන්න එපා. උන් බලන්නේ නැහැ. කිසිම පිටුවක වචන 10කට වැඩිය ලියන්න එපා උන් කියවන්නේ. පාට පාට පිටු ළමයින්ට ගැලපෙන චිත්‍ර. මම හෝ කාගෙන්ද අඳින්නේ? ඔය සිබිල් වෙත්තසිංහගෙන් අඳගන්න. මට සිබිල් වෙත්තසිංහ හම්බ වෙන්න බැරි වුණා සර්. මම පත්තරේක ලිව්වා පොලිසියෙන් පත් කරලා පත්තරේක ලිව්වා. ඒ පත්තරේ චිත්‍ර ශිල්පියා කාටුන් ශිල්පියෙක් ඕගොල්ලෝ අහලා ඇති අංජන ඉන්ද්‍රජිත් කියලා. මම මේ අංජන ඉන්ද්‍රජිත් කියන කාටුන් ශිල්පියාට කිව්වා අංජන මම පොඩි පොතක් ලියනවා ළමයින්ට පුළුවන් නම් මට චිත්‍ර ටික ඇඳලා දීපන්. අපි දෙන්න එකතු වෙලා පොඩි පොතක් හදලා සර් ඔය පොතේ ලි දක්වන දවසේ මේ කොළඹ පුස්තකාලේ පොතේ ලි දක්වලා පළවෙනි පොත දුන්නේ දොස්තර මහත්තයාට. ඇයි ඒ මිනිස්සයානේ මට මේකට පාර කියා දුන්නේ? ඔය සිබිල් වෙත්තසිංහ නෝන අපේ ගමේ කොහෙද? අපි ගාල්ලේ ගින්තොට ගාල්ලේ ගින්තොට සිබිල් අපේ ගමේ. ඔය සිබිල්ගේ වයස යම්තන් අවුරුදු 5යි. එයාගේ තාත්තා සිංහල අවුරුද්දට සුදුහුණු අතුල්ලනවා බිත්තියේ. කෙලිපැටියා බලන් හිටියා. ආසාවේ බෑ බිත්තිය සුදු පාට වෙනවා. සුදුහුණු වගේක් ඉවර වෙලා තාත්තා කිව්වලු දුවේ සිබිල් මයි යනවා සුදුහුණු ගේන්න ගාල්ලේ. උඹ අදින්න එහෙම නැහැ. පින්සලේ හංගලා මුට්ටිය අනිත් පැත්ත හරවලා තාත්තා ගියාලු සුදුහුණු ගේන්න ගාල්ලේ. ඒ ගිය අතරේ මේ අවුරුදු 5ක කෙල්ල මිදුලේ දුවනකොට හම්බ වුණාලු සුදුහුණු තම්බපු තැන තිබිලා හොන්ද දෙකේ දෙකේ දිග අඟුරු කෑල්ල. අවුරුදු 5ක කෙල්ලෙකුයි සුදු පාට බිත්තියකුයි හොන්ද අඟුරු කෑල්ලකුයි ඒ මදිවට මව කියන සොඳුරු මිතුරිය පේන්න නැහැ. එතකොට තමයි සිතිවිලි පහළ වෙන්නේ. කෙල බිත්තිය රවුමක් දාලා ඇස් දෙකක් දාලා නහයක් දාලා කටක් දාලා ඇඳලු බිත්තිය ඉරා. අද ඔබේ ගෙදර ගිහින් ඔබේ දරුවාගේ චිත්‍රපත බලන්න අනිවාර්යෙන් ඇති. ඇඳලු කපුටු දෙන්නේ අද ගිහින් බලන්න. ඇඳලු මල් ගහක් ඕ ඇඳ ඇඳ ඉන්නකොට තාත්තා එනවලු සුදුහුණු අරගෙන. කෙල්ල අඟුරු කෑල්ල විසි කරලා ගිහිල්ලා කුස්සිය හැංගුණාලු. ඒ තාත්තා ළඟට ඇවිල්ලා ඔළුව අත ගාලා ඇහුවලු දුවේ සිබිල් කවුද බම් මේ චිත්‍රය ඇඳේ උඹද? උඹට මේ තරම් ලස්සනට පුතේ චිත්‍රය ඇඳින්න පුළුවන් කියලා මං දන්නේ අදයි. ඇඳ පම්මුළු බිත්තිය මැද පං මං ආයේ හුණු ගන්නම් කියලා කිව්වලු. ඒ අග්‍රගණ්‍ය ළමා චිත්‍ර ශිල්පිනිය වයස අවුරුදු 94ක් හිටියා. ඇයි දවසක් කියනවා මනෝජ් මහත්තයෝ මම චිත්‍ර ශිල්පිනියක් උනේ අපේ තාත්තා හින්දායි. මං කිව්වා මැඩම් හොඳ වෙලාවට අම්මට අහු නැත්තේ අහුනා නම්. දරුවන්ට ක්‍රියාකාරකම් කරන්න දෙන්න ඇති තරම් දෙන්න. දඬුවම කියන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද? අම්මලගෙන් අහන්නේ. දඬුවම හොඳද නරකද? කවුරුත් උත්තර දෙන්නේ නැහැ. දඬුවම කියන්නේ හොඳ දෙයක් සර්. දඬුවම ක්‍රියාත්මක වෙනවා නම් මේ රටේ අපිට එච්චර අසරණ වෙන්න උවමනාවක් නැහැ. දඬුවම කියන්නේ හොඳ දෙයක්. හැබැයි වද දීම කියන්නේ නරක දෙයක්.
දඬුවමයි වදදීමයි පරස්පර විරෝධී දෙකක්. වද දෙන්නේ ඕගොල්ලෝ. දඬුවම් දෙන්නේ අධිකරණයකින්නේ. හැබැයි ඕගොල්ලෝ ගෙවල් වල වද දෙන්න එපා. වද දුන්නොත් වෛරක්කාරයෙක් බිහි වෙන්නේ. ඔබ ඔබේ දරුවාට දඬුවමක් කර මේ ලංකාවේ මිනිහෙකුට දෙන්න පුළුවන් උපරිම දඬුවම මරණීය දඬනය. ලංකාවේ මිනිහෙකුට දෙන්න පුළුවන් දඬුවම් වර්ග තිබුණේ පහයි. ඔය පහෙන් දැන් ක්‍රියාත්මක වෙන්නේ හතරයි. එක දඬුවමක් දෙන්නේ නැහැ. අයින් කළා. මොකක්ද අයින් කරපු දඬුවම? ඈ? මරණ දඬුවම අයින් කළා නැහැ. අන්න එල්ලුම් ගහ කඹ දෙකක් ගෙනල්ලා තායිලන්තෙන් අලු ගෝසුව දෙන්නෙක් ගන්නවලු. කැමතිනම් දාන්න. අපේ නෝනත් දානවලු. මං කිව්වා දාන්න අනිවාර්යෙන් තේරෙනවා. ආයෙ දෙකක් නැහැ. මිහිපිට වදකයෝ. එල්ලුම් ගහ නෙවෙයි අයින් කළේ. කස පහර දීම. මහේස්ත්‍රාත්වරයෙකුට බලතල තිබුණා කසෙන් ගහන්න නියෝග කරන්න. වනේ වන හතුරේ කුටවත් ගහන්නේ නෑ කියන්නේ නෑ කට්ටිය බලනවා මන් දිහා. එක අම්මා කෙනෙක් අත උසන්න නෑ මහත්තයෝ අපි ගහන්නෙත් නෑ මගේ ළමයට මං ජීවිතේට අතක් උස්සලා නෑ. කෝ කවුද කියන්නේ? මල සමයන් අද උදේ තොම්බට දෙකක් කරලා නැගිට ගත්තේ මං දන්නවනේ. අම්මෝ සර් අපේ ගෙදර උදේ පහට නෝනා බබා පහයි කාලට චූටි දුව පහයි 25ට ළමයෝ පහයි 40ට උඹ එනවද මම ඒ සොඳුරු වදන් පෙළ බලයේ ජවයේ ශක්තිය ඒකෙන් තමයි අපි අවදි වෙන්නේ මහත්තුරු දන්නව නොකිව්වට ඔබ ඔබේ දරුවට දඬුවමක් කරනවා නම් මං ක්‍රම තුනක් කියලා දෙනවා මේවා මං හදාගත්ත ක්‍රම හැබැයි මේවා විද්‍යාත්මකයි අරසෙල කිව්වා වගේ මේ ක්‍රම තුන ඔබේ ගෙදර ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් දෙකක් නෑ ඔබේ දරුවා දැන් ඔබ එක්ක ටික ටික වෛර බඳින්න පටන් අරන් ඉවරයි ක්‍රම තුනට මං දෙනවා ලකුණු 10 ගානේ ලකුණු 30 30න් ලකුණු 20කට වැඩිය ගත්තේ නැත්තම් විභාගේ ෆේල් විභාගේ තනියම කරගෙන බලන්න පළවෙනි ක්‍රමය ඔබ ඔබේ දරුවට දඬුවමක් දෙන්න ඉස්සෙල්ලා වරද පැහැදිලි කරලා දෙන අම්මා කෙනෙක්ද එක්ස්ප්ලේන් පැහැදිලි කරලා දෙන අම්මා කෙනෙක්ද मोटर बाइक के हेलमेट नेतु गिहिला पुलिसी एंगा हुनोत वाट हांडा इतिया तीना राला हमी मांग करपु वारद मुकाद दे हेलमेट नेतु गिये का आपी सर पोड़ी खोले का लिया लामा देना वारद देने का नहीं में आई थी मेलो के ओन खेले कुटा वारद देने का नहीं में आई थी तीनों किधर लामे आटने लामे आया हुआ तम्मे मांग करपु वारद वारद कल्ला हांडा तेरे ताले महामिनिया वगे में तमाम एक ओन के रोल का महामिनिया ගුඩක් ඇත්තනේ සමාවෙන්න මේව මෙහෙම කියනකොට මම අර ඔය ගුඩක් අම්මලට මේ දවස්වල මන් දන්නේ නැහැ සර් මොකක් වෙලාද කියලා පිසු ඔළුව හොඳ නැහැ මගේ ජීවිතේ මං කරපු ලොකුම මෝඩකම ගේ සුදු පාට ටයිල් කරපු එක මල්ලි මේව වීඩියෝ කළාට ටීවී එකේ එහෙම දාන්න එපා ඈ ගෙදර ගිහිල්ලත් ඉවරයි ජීවිතේට මහත්තුරු කරන්න එපා සුදු පාටින් ටයිල් නම් ඒ අත්විඳීම් දැන් මං විඳිනවා ඒ සුදු පාට ටයිල් මැද්දේ අපිට යන්න පුළුවන් නෝන එනවා පොල්ලක් කරන් පස්සෙන් අඩිපාරවල් හිටලද බලන්න. ඒක ඇවිදින්න බෑ පියාඹන්න පුළුවන්. දැන් වහාම ළමයින් තුගන්නන්න ඕනේ එක වසරේ සිට පියාඹන්න. ඇවිදින්න බෑ සර් එහෙ. එහෙ අපේ ගෙදර බාත්รูම් ඇතුලේ නාන්න පුළුවන් තෙමන්න බෑ. එහෙම නාන්නේ කොහොමද? අර තාත්තා කෙනෙකුට සතුටුයි. මං නන්නේ ඔබතුමත් අපි වගේ අසරණ තාත්තා කෙනෙක්. ඔබේ දරුවට දඬුවමක් කරනකොට කරපු වරද කියලා දෙන්න. පුතේ ඔයා මල්ලිට ගහලා ඒක වැරදි වැඩක්. හොඳ ළමයි මල්ලිලට ගහන්නේ නැහැ. ඔයා මල්ලිට ගහලා. ඔයාට මං අද නාගන්න කිව්වා ඔයා නාගෙන නැහැ. බලන්න ඔයාගේ ඇඳුම් ටික ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා කොහෙද තියන්නේ අර? හොඳ ළමයි එහෙම කරන්නේ නැහැ. ඒකට දඬුවම දඬුවම උඹ අද කාටුන් බලන්න එපා. ළමේ කුට සර් හොඳම දඬුවම ප්‍රතිපාදන කප්පාදු කිරීම. ගහලා වැඩක් නැහැ. මේකට ගහුවා මේකත් අල්ලනවා මේකට ගහපන් මේකට ගහපන්. ගහලා බලන්නු. प्रतिपादन कपंड कार्टून गेम्स ओगुल्लो कराने प्रतिपादन देने के लिए इस्कोले गिहिंग आवत तो आटे फोड़ने का देना शिक्षा ते पास सुनो तो आटे मेक आराम देना खाव दावत तो बेदारु अब यम दया देने बला परुत्तु ऐतिकल्ला जायग्रहण गंडे अंडे पा एक हरी बयान कई वो यहाँ होने लामे को अमली टक हला दांडु මුඛකරිය කැමති දෙයක් මන් දන්නේ නැහැ ඒක. ඒක ටීවී වෙන්න පුළුවන්, රූපාහල මොනවාද ගේම්ස් වෙන්න පුළුවන්, කාටුන් වෙන්න පුළුවන්, වීඩියෝ වෙන්න පුළුවන්. මුඛකරිය කැමතිම දේ කපන්න. හරි බයයි, හරි බයයි.
ඉස්සර මගේ පොඩි කෙල්ල හරි ආසයි මේ කාටුන් වලට. ඒක කැමතියා. එතකොට මම ඒක කපනවා යාට. එතකොට එයා ඕන වැඩක් කරනවා. ගැලපෙන දඬුවම් ලබා දීම. සීනි බෝතලේ කෑවට දත් පහල ගලවන එක ගැලපෙන්නේ නැහැ. කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක ළමහකාරයන් සින්න සිද්ධි මේ ඔක්කොම කියන්නේ. ප්‍රින්සිපල් මැඩම් කතා කරලා මට කියනවා මනෝජ් මහත්තයා මගේ ඉස්කෝලේ උසස් පෙළ කරන ගෑනු ළමෙක් කොණ්ඩේ බූගාලයාගේ හේතුවක් කියන්නේ නැහැ සාධාරණ හේතුවක් පොඩ්ඩක් කතා කරලා බලන්න පුළුවන්ද මං කියයි මැඩම් එවන්න එවන්න මම මගේ කවුන්සලත් එක්ක එවනවා ළමයා එනවා හරි ලස්සන කෙලිපැටියා මූණ වහගෙන හිටියස ඔළුව වහගෙන මං ඉතින් ටිකක් දන්නවා ළමයි එක්ක කතා කරන්න මං හවදුවේ මොකද උනේ උඳු ගවුව කෑවා කවුද පුතේ කොණ්ඩේ කැපුවේ අම්මා කැපුවේ කවුද කපන්න කිව්වේ තාත්තා ඇයි උඳු ගවුව කෑවා මොනවද පුතේ උඳු ගවුව කනවා කියන්නේ උඳු ගවුව කනවා කියන්නේ ආ සර් මේ මේ කොණ්ඩේ නැතුව ගියා ඉතින් කැපුවා එතන මං ඉතින් ඔක්කොම කැපුවේ ඔක්කොම කැපුවම වැවෙනවායි මක්කලවත් කිව්වේ නැහැ පස්සේ අර අපේ කවුන්සලර්ස්ලාට දාලා එයාට අපි ගැන විශ්වාසයක් ඇති වුණා එයාට විශ්වාසය ඇති වුණාට පස්සේ එයා කිව්වා සර් වඳින්නම් කියන්න එපා තාත්තා මගේ කොණ්ඩේ බූ ගෑවා ඇයි පුතේ ෆෝන් එක නැති වුණා කියලා පොඩි ෆෝන් එකක් අරන් දීලා තිබුණා සර් ස්මාර්ට් එකක් නෙමෙයි අර ඔබන එකක් ඒක දීලා තිබුණේ ස්කූල් වෑන් එකෙන් පන්තියකට යනවා එතනින් කතා කරන්න ළමයා අතින් ෆෝන් එක නැති වුණා තාත්තා ඔෆිස් එකේ ඉඳන් ගන්නවා ෆෝන් එක ඕෆ් වෙලා තාත්තා ඔෆිස් එකේ ඉඳන් කල්පනා කරනවා හරි හරිනේ අද උදේ මම දැක්කා හොඳට කොණ්ඩේ පීරනවා හරි හරි ආ හරි තමහර පිස්සු මිනිස්සු ඉන්නවා එහෙම ආ හොඳට කොණ්ඩේ පීරුවා ආ hina වෙවිත් හිටියා හරි හරි දැන් කොල්ල ඇවිල්ලා ඇති කොල්ල ඇවිල්ලා ඇති ආ දැන් බයික් එක නැගලා ඇති දැන් එනවා ඇති ඇහෙන්නේ නැහනේ හරි ගෙදරට ආව විතරක් කිසි ඇහිල්ල බැලිල්ලක් නැහැ අර ලස්සන කෙලිපැටියාගේ කොණ්ඩේ බූ ගෑවා ඕවා දඬුවම්ද ඒව කරන්නේ නැහැ දඬුවමක් දුන්නට පස්සේ පන්න පන්න යන්න එපා අමතක කරන්න තමුසේ ගිය ඉරිදත් ඔකකලා හරක කට රිය තුඹ කියන්නේ බොරු උඹ මට තිත්තයි නොකිව්වට යටත් ඔයා තිත්තයි අර බලපම් මල්ලි මල්ලි කොච්චර හොඳද මට තමුසේ තිත්තයි එයාටත් ඔයා තිත්තයි මල්ලි බලනවා කොච්චර හොඳද ඔව් මල්ලි හොඳයි කියන්නේ එහෙම නෙමෙයි පුතේ ඔයා ලොකු පුතා ඔයා තමයි අපිට ඉස්සෙල්ලම හම්බුනේ ඔයා තමයි හොඳම කෙනා ඔයා දරුවෙක් වෛරය ඇති කරගන්න එපා You're watching the Life Traveler channel